අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත් ප්‍රථමෙන් සිරස්තල අද දින විදුලි කප්පාදුවක් නැහැ විදුලි බල ඇමති කියයි කපන්න නැහැ කිව්වත් ඊයේ ප්‍රදේශ රැසක විදුලිය කපයි රෝහල් පද්ධතියට දරා ගන්න බැරි විදිහට තාම කොවිඩ් රෝගීන් වැඩි වෙලා නැහැ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි තුන්වන දිනටත් කොවිඩ් ආසාදිතින් 1000 ඉක්මවයි දින 75කට පසුව මරණ 32ක් සියලු කොවිඩ් සීමාවන් ඉවත් කළ ඩෙන්මාර්කය නව රාජ්‍යතාන්ත්‍රිකින් නව දිනක් ජනපතිට අක්තපත්‍ර බහර දෙයි තම ප්‍රමුඛ අරමුණ පුද්ගලික සංවර්ධනයේ නොවේ ජනතා සංවර්ධනයේ බව සජිත් කියයි ගෝවින් කුඹුරෙන් මහපාරට ප්‍රථමයෙන් දේශීය පුවත් අද දින විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා ඊයේ දින අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනයන්ත්‍රයේ සහ බාච් බලාගාරයේ මේවන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා මේ අතර සතියකට අවශ්‍ය ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබා දීමට බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එකඟ වී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පෙරවරුවේ පැවසුවා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියද ඊට ඉඩ ලබා දිය නොහැකි බව එම කොමිසම පැවසුවා කෙසේ වෙතත් ඊයේ දින ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවීම් සිදුව තිබුණා එමගින් ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි මේ අතර ඊයේ දින ජාතික විදුලි ඉල්ලුම සඳහා ජල විදුලියෙන් 132.15ක්ද තාප විදුලියෙන් 64.21ක්ද ඉතිරිය පුනර්ජනනීය බලයෙන් සහ අනිකුත් ප්‍රභවයන්ගෙන් ජනනය කර තිබෙනවා මාස දෙකකට පමණ පසු ක්‍රියාත්මක වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනනයන්ත්‍රය ඊයේ දින යලි අක්‍රිය වූ අතර එමගින් මෙගාවොට් 270ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වුණා. කෙසේ වෙතත් අද උදෑසන වන විට අක්‍රිය වූ ජනනයන්ත්‍රය යලි පණ ගන්වා ඇති අතර එමගින් මෙගාවොට් 100ක දහරිතාවක් මේවන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. ඊයේ දින දැවිතෙල් නොමැතිව අක්‍රිය කළ කොළඹ වරායේ බාච් පාවෙන විදුලි බලාගාරයටද දැවිතෙල් ලැබීම හේතුවෙන් මේවන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. එමගින් ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගාවොට් ප්‍රමාණය 60ක්. මේ අතර දැවිතෙල් නොමැතිව වසා දෙමුණු සපුගස්කන්ධ බලාගාරයේ B කොටසද මේවන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. කෙසේ වෙතත් සපුගස්කන්ධ බලාගාරයේ A කොටසට අවශ්‍ය දැවිතෙල් තවමත් ලැබී නොමැති බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ. මේ අතර අද දින කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. මේ අතර සතියකට අවශ්‍ය ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා එකඟ වී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙරටින් හමුවන රෝගීන් අතරින් බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතින් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. තුන්වන දිනටත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 1000 ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1137ක්. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1137ක් වාර්තා වුණා. එලෙස ආසාදිතින් 1000 ඉක්මවා වාර්තා වුණේ තුන්වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 612322ක් දක්වා ඉහළ ගියා. මේ අතර දින 75කට පමණ පසුව කොවිඩ් මරණ 30 ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 32ක්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේවන විට දෛනික කොවිඩ් ආසාදිතින් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන මොහොතක ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. රෝගීන්ගේ යම් ප්‍රමාණයක වැඩිවීමක් තමා දකින්නේ. රෝහල් පද්ධතියට දරා ගන්න බැරි ප්‍රමාණයකට තාම වැඩි වෙලා නැහැ. නමුත් අපි කොහොමත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තත්ත්වයට මේක ගෙන යන්නට. අපි සියලු දෙනාම මේ මොහොතේ එකපාරේ වැඩ කරොත් එවැනි රැල්ලක් මතු නොවි අපේ රට ආරක්ෂා
ආරක්ෂා කරගන්නත් පුළුවන් වේවි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ දැන් රටේ හමුවන රෝගීන්ගෙන් බහුතරයක් බවට අපි හඳුනාගෙන තියෙනවා. නමුත් සුළුෙන් හෝ තාමත් ඩෙල්ටා රෝගීනුත් ඉන්න බවත් අමතක කරන්න බෑ. මරණයපත් කිරීමට සහ සංකූලතා ඇති කිරීමට එම ප්‍රභේදයත් හේතු වෙනවා නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. පොදුවේ ගත්තහම අද තියෙන තත්ත්වය තමයි රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඔමික්‍රෝන් රෝගයේ ස්වභාවය නිසාම රෝග ලක්ෂණ රහිත හෝ අවම රෝග ලක්ෂණ සහිතව අපි අතරේ තවත් කණ්ඩායමක් ඉඳ ඉඩ තියෙනවා. ඒ අය තමා බොහෝ වෙලාවට අපිට නොදැනුවත්ව මේ රෝගය බෝ කරන්නේ. ඒ නිසා අපි අපේ ආරක්ෂාව සඳහා අපි සෞඛ්‍ය පුරුදු හැම වෙලේම පිළිපදින්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම හිතනවා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට අපි සියලු දෙනා ඒ ආකාරයට ආරක්ෂා වුණොත් රටම ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. මේ අතර භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වයස අවුරුදු 12ත් 10ත් අතර වයසේ පසුවන පාසල් ළමුන් 2000කට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. ඩෙන්මාර්කයේ සියලු කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ස්වයන්ව හුදකලා වීමට ඇති නීතිමය බැඳීමද අවසන් වන බවයි එරට රජය පවසන්නේ. මේ අතර ටොංගා දූපත අගුරු දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් ලොව පුරා කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පැවතුනද ඩෙන්මාර්කයේ මේ වැනි විට සියලුම කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඩෙන්මාර්කය කොවිඩ් සීමාවන් ඉවත් කළ පළමු රට බවට පත්වනවා. ඩෙන්මාර්ක් සෞඛ්‍ය අංශය පවසන්නේ කොවිඩ් වෛරසය සමාජමය වශයෙන් විවේචනාත්මක රෝගයක් ලෙස සලකන්නේ නැති බවයි. ඒ අනුව බාර්, අවන්හල් සහ අනිකුත් ගෘහස්ථ ස්ථාන සඳහා කොවිඩ් අවසරපත භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. කොවිඩ් වැළඳුනහොත් නිරෝධායනය වීමට ඇති නීතිමය අනිවාර්යය තව දුරටත් අවශ්‍ය වන්නේ නැති බවයි එරට රජය පවසන්නේ. දෛනිකව රෝහල්ගත වන සංඛ්‍යාව සහ දෛනික රෝගීන් වාර්තා වීම අඩුවන බවත් එන්නත් කිරීම පුළුල් ලෙස සිදු කරගෙන යෑම මෙම සීමාවන් ඉවත් කිරීමට තුඩු දෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඩෙන්මාර්ක් ජනගහනය 81%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා යනු දූපත් සමූහයකි. එහි අගනුවර වන්නේ නුකු ඇල්ෆායි. එහි නව කොවිඩ් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග රට අගුළු දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එහි දූපත් 169ක් තිබෙන අතර තවමත් ජනාවාස වී ඇත්තේ දූපත් 36ක් පමණයි. බෝට්ටුවකින් එක් දූපතක සිට තවත් දූපතකට යෑමට අවසර ලබා දීම නතර කර තිබෙනවා. කෙසේ වෙතත් ජනගහනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් මාත්‍රා දෙකම ලබා දී අවසන් බවයි එරට රජය පවසන්නේ. ටොංගාහි අගමැති පවසන්නේ මෙම දූපතෙහි සමාජ දුරස්ථභාවය හා වෛරස ව්‍යාප්තිය පැතිරීම සීමා කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. නව රාජ්‍යතාන්ත්‍රිකයින් නව දිනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහකුමසාරිසවරුන් 2 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. ඩෙන්මාර්කය, එස්තෝනියාව, කසකස්ථානය, පිලිපීනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා තානාපතිවරුන් පත්කර ඇති අතර පාකිස්තානය හා ගැම්බියාව සඳහා මහකුමසාරිසවරුන් මෙලෙස පත්කර තිබෙනවා. පාකිස්තානු මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිටත්, පිලිපීන තානාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර සිටත්, සෙසු තානාපතිවරුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටත් රාජතාන්ත්‍රික මෙහෙයුම් සිදු කරනු ලබනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී.එස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හානි වූ වගාවට අක්කරයට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ඉල්ලා ගොවීන් අදත් මහපාරට ආවා. රජයේ සහල් මාෆියාවක් මවලා පිටරටින් සහල් ගෙන්වන තැනට පත් කළා කියලා ගොවි සංවිධානය චෝදනා කරනවා. රජයෙන් හානි වූ වගාවට වන්දි දෙනවා කිව්වත් දෙන වන්දිය කොච්චරක්ද කියලා තාම කිව්වේ නැහැ. ගණන් හදලා බලලා ගොවීන් නම් කියන්නේ අක්කරයට ලක්ෂ 2ක වන්දියක් ඕනේ කියලායි. මේ සරේ මේ අස්වන්න අපිට ගන්නකම් මොන විදියටවත් විශ්වාසයක් නැහැ. මේ වගේ අස්වන්න ගන්න බැරි තත්ත්වෙ තමයි මේ ගොයම තියෙන්නේ. මේ බණ්ඩියක් හැදිලා නැහැ මේ ගොයමේ. අපිට වෙනදා ගත්ත ආදායමට සරිලන
වන්දි දෙන්න කියලා ඉල්ලපු සිරිපුර යක්කුරේ නවගහ අයල ගොවින් අන්තිමේදී මහපාරට ආවා. රජේ හාල් මාෆියාවක් හදලා පිටරටින් හාල් ගේන්න කටයුතු කරලා කියලා. තවත් පැත්තකින් ගොවි සංවිධාන රජයට චෝදනා කරනවා. අපි වර්තමාන රජයට සහ කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා වෙළඳ අමාත්‍යවරයා දාලා උළු බක්ක නටන්න ඕන තැනට බක්ක දාලා නටවන්න ලැස්ති වෙන්න එපා. ඉරෙන් ජහුට නාට්‍යයේ කෘෂිකර්ම ඇමතිලා පිටිපස්සට වෙලා දැන් බල්ටි ගහන්න වෙන අමාත්‍යවරුකට දෙනවා. ඇයි සහල් මාෆියාව නැති කරන්න බැරි අපේ රටේ? සහල් මාෆියාව මේ රජයට සම්බන්ධ මිනිස්සු කීප දෙනෙක් මේ සහල් මාෆියාව රටේ කරන්නේ. මේක උස්සන්නේ මේක පාත් කරන්නේ මේ ගුඩ දාන්නේ මේක මැද තියන්නේ ඔක්කොම කන මේ පුංචි කණ්ඩායම. ඒගොල්ලෝ හරිම යාළුයි. ඒගොල්ලෝ එකට කැම කන්නේ. එකට ප්‍රිය සම්බන්ධන පවත්වන්නේ. මේ රටේ ඩාඩි දාන අහිංසක මිනිසුන්ගේ තීරි මාංශය හුරා කාලා බීලා මේ අතර එළඹෙන යල කන්නේ වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර ගබඩා කිරීම ආරම්භ කර තිබෙනවා. තමුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් තව දුරටත් පහළ යමින් පවතිනවා. එකිනෙක පොඩ්ඩක් අද මිල පොඩ්ඩ අඩු වෙලා තියෙනවා. පහුගිය දවස් තේන මිලකට තිබ්බා. ඊළඟ ගණන් පල්ලෙහා වැටලා. බෝංචි රුපියල් 160යි, පාළු මිලේ රුපියල් 520යි, 500යි, අම්මෝ රුපියල් 300යි, 350යි එහෙම. එළවලු මහත්තයා අද ඇවිල්ලා මිල ගණන් පොඩ්ඩ රිවර්ස් වෙලා තියෙනවා. මිල වැටලා තියෙන බෙලුම්ද එන්නේ නැහැ. ඊළඟ දවස් ගොඩක් අඩු වෙලා තියෙනවා. මුළු වඩු විකුණන්න බැරුවයි ඉස්සරහින්. අඩු විකිනෙන්නේ නැහැ. ප්ලීස් 160යි ඇවිල්ලා තියෙන්නේ. කිසිවදේ ආ විකිනෙන්නේ නැහැ. එළෙන්දෙක් ගිනියන්නේ නැහැ. අද අරන් ගියොත් එට ගිනියන්නේ නැහැ. සල්ලි කො මිනිතුන්ට ගන්න. බඩු පොඩ්ඩක් මිල පල්ලෙහාටත් ඇවිල්ලා තියෙනවා. උනාට විකිනෙන්නේ මේ අතර කාබනික පොහොර පමණක් යොදා සිදු කළ සාර්ථක ගොඩබෝග වගාවක් පිළිබඳ තොරතුරු මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේකට අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම කාබනික විදියට තමයි කරන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ බෝග ගිනිය ගන්න මේ පාර නැහැ. වතුර ප්‍රශ්නේ තියෙනවා. අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තියෙනවා මේකේ කට්ටිය. දැන් මේ වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේකේ තියෙනවා රටකජු තියෙනවා, බඩිරිඟු තියෙනවා, උඳු තියෙනවා, කුරහන් තියෙනවා, කව්පි, මුං ඇට. ඇස්සන්න සාර්ථකයි. වතුර තිබ්බනම් අපිට මේ කජු ගලවන්න පුළුවන්. දැන් වැස්සක් එනකන් අපිට මේ කජු ගලව ගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගොඩක් මිල්ලන්නේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. දැන් මේ රටකජුෙන් මේ පැහිලා තියෙන්නේ අපිට මේ ගලව ගන්න වතුර නැහැ, වැහි වහිනකන් ඉන්න ඕනේ. डिजिटल आर्थिक विप्लव्यक् संवर्धित रटाक निर्माण कल हेकि बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा ए कलत्याव महाविद्यालय पवती वेडस्टहनक दी මේ රටේ තියෙන බරපතල විදේශ විනිම අර්බුදය. මේ විදේශ විනිම අර්බුදයට මධ්‍යකාලීනව දීර්ඝකාලී ලබාගත හැකි හොඳම විසඳුම් වලින් එක් හොඳ විසඳුමක් තමයි අපේ රටේ ඩිජිටල් ආර්ථික විප්ලවයේදීක් කිරි. මම තමුන්නාන්සලාට පැහැදිලිවම කියන්න කැමතියි. මේ රටේ ජනතාව මම විශ්වාස කරනවා සමගි ජන බලවේගයට අපේ නායකත්වය තුල හයියක් ලබා දෙනවා. මේ රටේ දේශපාලනය වෙනුවට දේශ සේවය කිරීමේ අවස්ථාව ලබා දෙනවා. එදාට මම තමුන්නාන්සලාට කියන්න කැමතියි මේ රටේ ඉතිහාසයේ ඓතිහාසික වාර්තාගත විප්ලවීය වැඩ කොටස කරපු ආණ්ඩුව බවට සමගි ජන බලවේග ආණ්ඩුව ඒ විරුදාවලිය අපි අනිවාර්යයෙන්ම දිනා ගන්න ඕයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මොකද අපේ ලේ නහරවල දුවන්නේ පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් හතරවෙනුවත් පස්වෙනුවත් සංවර්ධන. ජනතා සංවර්ධනේ පුද්ගලික සංවර්ධනේ නෙවෙයි. දැන් පුද්ගලික සංවර්ධනේ තමුන්නාන්සලට පේනවනේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටිය. හැටන් ඉරිදාපොළ වෙළඳ සැල් භූමියේ අබිරහස් ලෙස පුටුවක් මත මියගොස් සිටි ව්‍යාපාරිකයෙකුගේ සිරුරක් අද හැටන් පොලිසියට හමු වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ හැටන් ඉරිදාපොළේ අවුරුදු ගණනාවක් ව්‍යාපාර කටයුතු කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. කිතුල්ගල යක්බෙස්ස රක්ෂිතයේ සෙම්බු අත්ත කොටසේ හටගත් කින්නකින් අක්කර 50ක පමණ කොටසකට හානි සිදු වී ඇති බව කිතුල්ගල පොලිසිය පවසනවා. මේ අතර ප්‍රදේශයේ තරුණ පිරිස සහ යුද හමුදා සෙබළුන් එක්ව ගින්න පැතිර යාම වැළක්වීම සඳහා පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ මහවත්තපාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුතු හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමග අවුරුදු 34ක පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අනුරාධපුර සාලියපුර ජයන්ති ග්‍රාමයේ ගම්මානයේ ලක්තරු පෙරපාසල සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ පෙරපාසල් දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමක් සිදු කෙරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.